සුබදාසක් හැමෝටම බලම එකතුල ඉන්න ඔටෝමබයි සිංහල YouTube channel එකත් එක්ක අදම කතා කරන්න යන්නේ බ්ලෝ වෑල් එක සහ බයිපාස් වෑල් එක ගැන. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න දිගටම මේ වගේ වීඩියෝ බලන්න. හොඳයි. අදම කතා කරන්න මේ දෙක වැඩ කරන්න කොහොමද වෙනස්කම් මොනවද සහ වාසි අවාසි පිළිබඳව. ඉස්සෙල්ලාම අපි බලමු මේ වගේ වෑල් එකක් යොදා ගන්න එකේ අරමුණ මොකද්ද කියලා. turbo engine එකදී වෙන්නේ intake එකට වාතය බලහත්කාරයෙන් තල්ලු කරලා ලබා දෙන එක. එතකොට වාහනේ වේගයෙන් ගිහින් එකපාරම throttle එක close වුනහම turbo එකයි throttle එකයි අතර පීඩනය වැඩි වෙලා ඒක ආපහු turbo එක පැත්තට තෙරපුමක් ඇති කරනවා. එතකොට මේක turbo එකටයි engine එකටයි ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ වගේම engine කාර්යක්ෂමතාවය අඩු වෙනත් හේතුවක් වෙනවා. මෙන්න මේ pressure එක release කරන්න තමයි මේ කොටස් යොදා ගන්න එකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. එක්කෝ මේ ප්‍රෙෂර් එක එලියට දාන්න ඕනේ නැත්නම් ආයෙත් හරවලා ඉන්ටේක් ලයින් එකට ළම ලබා දෙන්න ඕනේ. මෙන්න මේ කාර්යය පහසුවෙන් සිද්ධ කරගන්න තමා බ්ලෝ ඔෆ් වෑල් එකයි බයිපාස් වෑල් එකයි හඳුන්වලා දීලා තියෙන්නේ. මේ රූප සටහන අනුව මම ඔයාලට පැහැදිලි කරන්න මේක වැඩ කරන විදිහ. ඔයාලට මේ පැත්තෙන් පේන්නේ ඉන්ටේක් මැනුෆෝල් සයිඩ් එක. මෙතන තියෙන්නේ throttle එක. මේ තියෙන්නේ වෑල් එකට අදාළ piston එක. එතකොට මේ පැත්තෙන් තමා turbo එක හරහා වාතය ඇතුළට එන්නේ. හරි. ඔයාලට දැන් පේනවා ඇති මේ අවස්ථාවේදී throttle එක open වෙලා තියෙන්නේ. මේ piston එක පහළට ඇවිල්ලා මේ උඩ තියෙන line එක වැහිලා තියෙන්නේ. එතකොට දැන් මේ manifold එක පැත්තේ සහ මේ turbo එක පැත්තේ pressure එක සමානයි. මොකද throttle එක ඇරලා තියෙන නිසා. එතකොට blow off valve එක close වෙලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය විදිහට system එක වැඩ කරනවා. දැන් අපි බලමු ඊළඟ අවස්ථාව දිහා. ඒ කියන්නේ මේ throttle එක වැහිලා තියෙන අවස්ථාව. එතකොට මෙතනදී වෙන්නේ මේ manifold එක පැත්තේ pressure එක එකපාර අඩු වෙනවා. මේ turbo එක පැත්තේ pressure එක වැඩි වෙනවා. ඒක නිසා මෙන්න මේ පොඩි piston එක ඉහළට තල්ලු වෙලා මේ වැඩි පීඩනයේ සහිත වායුව මේ උඩ කොටස හරහා turbo එකේ inlet එකට හරි වායු ගෝලයට හරි මුදා හරිනවා. ගොඩක් වාහන වල නම් මේක කෙලිම වායු ගෝලයට මුදා හරිනක තමයි කරන්නේ. එතකොට තමයි ලස්සන සද්දයක් එන්නේ මෙන්න මේ විදියට. මේ බ්ලෝ ඔෆ් වැල් වර්ග ගොඩක් තියෙනවා. එක එක එන්ජින් හෝස් පවර් එකට අනුව ගැලපෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හරි. ඊළඟට බලමු මේ බයිපාස් වැල් එක මොකද්ද කියලා. මේකත් මම කලින් කියපු බ්ලෝ ඔෆ් වැල් එක වගේම තමයි. ඒ කාර්යයම තමයි සිද්ධ කරන්නේ. නමුත් මේකෙදි මේ වැඩි වෙන ප්‍රෙෂර් එක වායු ගෝලයට මුදා හරින්නේ නැහැ. ඒක නැවතත් හරවලා ටර්බෝ එකේ මුලට ලබා දෙනවා. ඒ කියන්නේ කලින් අවස්ථාවේදී වගේම throttle එක close වුනහම දෙපැත්තේ තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක නිසා බයිපාස් වෑල් එක ඕපන් වෙලා ඒ වායුව සර්කියුලේට් කරන ටර්බෝ එකට. මේ ක්‍රමයේදී හැබැයි අර වගේ ලස්සන ශබ්දයක් නම් එන්නේ නැහැ. නමුත් අපිට අඳුරගන්න පුළුවන් වෙනස් හඬක් එනවා. හරි, මම දැන් කියන්නම් මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. බ්ලෝ ඔෆ් වෑල් එකේදී බොහෝ දොඩට සිද්ධ වෙන්නේ ප්‍රෙෂර් එක වායු ගෝලයට මුදාහරණ එක. හැබැයි බයිපාස් වෑල් එකේදී වෙන්නේ මේ ප්‍රෙෂර් එක ටර්බෝ එකේ මුලට ලබා දෙන එක. මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් දෙක ගන්න පුළුවන් වෙනස්කම. ඊළඟට අපි බලමු මේ දෙකේ තියෙන වාසි අවාසි මොනවද කියලා. බ්ලෝ ඔෆ් වෑල් එකේ තියෙන වාසි විදියට අපිට දකින්න පුළුවන් ටර්බෝ එකේ ගෙවීම අඩු කරනවා, එන්ජින් එකේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා, ඒ වගේම ලස්සන සවුන්ඩ් එකකුත් තියෙනවා. අවාසි විදියට තියෙන්නේ ටර්බෝ ලැග් එක ටිකක් විතර වැඩි වෙනවා, ශබ්දය ටිකක් වැඩි. මේක හැබැයි සමහර අයට වාසියක් වෙන්නත් පුළුවන්. මේක සාමාන්‍ය වාහන සඳහා භාවිතා කරන්නේ නැහැ. ගොඩක්ම භාවිතා කරන්නේ හයි පර්ෆෝමන්ස් හෝස් පවර් තියෙන වාහන වලට. බයිපාස් වෑල් එකේ තියෙන වාසි විදියට අපි බලන්න පුළුවන්. මේකත් ටර්බෝ එකේ ගෙවීම අඩු කරනවා, ටර්බෝ ලැග් එකත් අඩු කරනවා. සාමාන්‍ය ටර්බෝ වාහනවල මේක දකින්න පුළුවන්. අවාසි විදිහට තියෙන්නේ බ්ලෝ ඔෆ් වෑල් එකට වඩා ටිකක් කම්ප්ලෙක්ස් වැඩි. ලස්සන සවුන්ඩ් එකක් එන්නෙත් නැහැ. ඒ වගේම හයි පර්ෆෝමන්ස් වාහනවලට සූටබල් වෙන්නෙත් නැහැ මේ සිස්ටම් එක. හොඳයි. මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා මේ පිළිබඳව. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න,
අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක් හැමෝටම.